අධිකරණයට අපහාස කළ බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩු විභාගය මාර්තු මාස 26 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුව කළා. ඒ වග උත්තරකාර පාර්ශවය මතු කළ විරෝධතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගැනීම හේතුවෙන්. අධිකරණයට අපහාස කළේ ඇයි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව තුන්වන දිනටත් සිසිර දාබ්‍රූ ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවුවා. එදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා විසින් බග උත්තරකාර රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශයට අදාළ වීඩියෝ පට දෙකක් සාක්ෂි වශයෙන් මෙහෙයවීමට අවසර ඉල්ලා සිටියා. එදී වග උත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් මහතා ඊට විරෝධය පළ කරමින් එම වීඩියෝ පටවල පිටපත් තමන් වෙත ලබා දී නොමැති බව කියා සිටියා. එම විරෝධතාව පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම සාක්ෂිය මෙහෙයවීමට අද දින අවසර ලබා නොදුන් අතර නඩු විභාගයේ මාර්තු මාස 26 සහ 27 දිනවලට කල් දැමීමට තීරණය කළා. නඩු විභාගයෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍යට මේ ලෙස අදහස් පළ කළා. ඉතින් සරල මගුල් ගෙයක් ගැන කියවෙනවා හිටපු ජනාධිපතිවගේ බාල පුත්‍රයා සම්බන්ධයෙන්. ඒ කියන්නේ හොඳ ආරංචියක් තියෙනවා. පල්ලියේ තිබුණු මගුල් ගෙදර දවසේ අපේ චිචි බේබිගේ මිත්‍රෙක් වන අර්ජුන ඇලෝෂියස් සහ වයිෆ් ඇවිල්ලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ෆොටෝ එකත් එක්ක පෙන්නන්න සෙල්ෆියක් ගහලා තියෙනවා. මේ සේරව මල්ලි එක රෑනේ හොරු ටික. ඒ කියන්නේ මම අගමැතිතුමාට පිටද ගියා. නෑ මම එහෙම නමක් කිව්වේ නෑ. මම විවේචනය කළේ නීති හාසාමි හිටපු අය ගැන. දැන් හොරෙක් වල්ලා පොලිස්කාර දුවනවා කියලා තන හොරාට කිට්ටු වෙද්දී පොලිස්කාරයට හොරා කියනවා මේ පොඩ්ඩක් නවතින්න මගේ පුතාගේ වෙඩින් එකක් තියෙනවා පොඩ්ඩක් ගිහිල්ලා ඩ්‍රින්ක් එකක් දාලා කැම කාලා එමු දෙන්න ගිහිල්ලා ආයෙ එකට කනෝමල්ලි වෙඩින් එකේ කාලා කියනවා කැම කාලා ඉවරයි රාලාම එහෙනම් ආයෙ රේස් එක පටන් ගමු මන් දුවනවා ඇයලවන්න කියලා. ඒ වගේ වැඩන්නේ මේ වෙන්නේ ඒගොල්ලන්ගේ වෙඩින් වලට යන එක ඒගොල්ලන්ගේ ඇයි හොඳයි පවත්තන එක හොඳ මදි කියලා තමයි පොදු ජනතාව මට කියන්නේ. මම මේක කිව්වට පස්සේ මට එක්සත් ජාතික පක්ෂයේ කවුරුත් තාම බැන්නේ නැහැ. මට පක්ෂයේ හොඳ නියෝජ්‍ය නායකවරු කීප දෙනෙක්ම කතා කළා. රංජන්ට ලොකු කොන්දක් තියෙනවා මේක කියන්නේ අපිට කියන්න බැරි එකක් තමයි කිව්වේ. ඔබට විනය පරීක්ෂණයක් ආවොත් අපි ඔබ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා ඒගොල්ලෝ සහතිකයක් දුන්නා මට. තවත් පුවත් කිහිපයක් දැන්. ලිට්‍ර ගෑස් සමගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගෞමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිය දෙනාට එරෙහි නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ අද විභාගයට ගන්නු අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද රණසිංහ මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනුණා. එහිදී විත්තිය නීතිඥවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ මෙම නඩුවට අදාළ පොලිස් විමර්ශන ආරම්භ කිරීමේ අගමැතිවරයාගේ අනුදැනුම ඇතිව ස්ථාපිත කෙරුණු කැබිනට් අනුකමිටුවක් යටතේ ක්‍රියාත්මක වන දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ පැමිණිල්ලකට අනුව බවයි. රේගු අධ්‍යක්ෂ ජෙනරාල් දූරේ සඳහා විශ්‍රාමික නාමික හමුදා නිලධාරියෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රේගු වෘත්තීය සමිති සන්ධානය තීරණය කළා. රේගු අධ්‍යක්ෂ ජෙනරාල් දූරේ රජයේ නීති රීති අනුව රාජ්‍ය පරිපාලන සේවයේ හෝ ශ්‍රී ලංකා රේගු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු විසින් දැරිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගොන්තොටුපළේ අද පැවති උත්සවයක් අතරතුර ගොන්තොටුපළ සේවා නිලධාරීන් විසින් ෂණික නර්තන අංගයක් ඉදිරිපත් කර තිබෙනවා. අද දෙරණ ක්‍රීඩා තොරතුරු වෙත යොමුවෙමු. අනෝජ් ප්‍රගති කර්මාරත්න සමඟ. ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරන පුහුණුකරු ලෙස අවිෂ්ක ගුණවර්ධන පත් කර තිබෙනවා. දැනට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරන පුහුණුකරු ලෙස කටයුතු කරන ජෝන් ලුවිස් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති පළමු ටෙස්ට් තරගෙන් පසුව පෞද්ගලික හේතුවක් මත නැවත සිය රට බලා යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එළඹෙන පෙබරවාරි මාස දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහු නැවත ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බවයි. එතෙක් අවිෂ්ක ගුණවර්ධන පිතිකරන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි. මේ අතර ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වර්තමාන එක්දින සහ විශ්වවිද්‍යාල නායක ලසිත් මාලිංග සමග ක්‍රීඩා අමාත්‍යංශයේදී සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ බවයි. ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකින් සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා. සමගින් රාත්‍රී 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් කරනවා. හමුවෙමු යළිත් රාත්‍රී 9:00 දෙරණ 24/7 නාලිකාව ඔස්සේ අපගේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්.
සුබ රාත්‍රියක්.